එලව පොල් පෙනෙන පොල් මිල. අපි හැමෝම දන්නවා මේ දවස්වල පොල් මිල අපි හිතනවට වැඩිය ගොඩක් වැඩි වෙලා. මේට අවුරුද්දකට විතර කලින් අපි අලුත් ආණ්ඩුවක් බලයට පත් වෙච්ච වෙලාවේදී අපි පොල් ගෙඩියක් ගත්තේ රුපියල් 65යි 60යි. එහෙම නැත්නම් ඊටත් වැඩිය මිල අඩුයි. නමුත් අවුරුද්දකට පස්සේ අද වෙනකොට පොල් ගෙඩියක මිල රුපියල් 100යි 120යි. එහෙම නැත්නම් ඊටත් වැඩිය මිල වැඩි. මිල පාලනයක් දැම්මත් ඒ මිල පාලනයටවත් පොල් මිල නවත්ත ගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් අපි කල්පනා කළා මේ පොල් මිල මේ විදිහට වැඩි වෙන්න හේතුව මොකක්ද කියලා හරියටම හොයලා බලන්න. ඒ පිළිබඳව හරියටම දන්න විශේෂඥයෙක්ගෙන් විස්තර අහලා ඒ විස්තර ඔබ සැමට ඉදිරිපත් කරන්න. අපිත් සමග අද එකතු වෙනවා සම්පත් ගමගේ මහත්මයා. එතුමා වැවිලි ශාස්ත්‍රයේ වසර 20ක පමණ පළපුරුද්දක් සහිත මේ වන විට කුරුණෑගල ප්‍රදේශයේ ප්‍රායෝගිකව මේ පොල් කර්මාන්තයත් සමග එකතු වෙලා තව විශාල සේවයක් ඉටු කරන පුද්ගලෙයි. ඒ වගේම තමයි එතුමා අපේ සමාජ මාධ්‍ය සංසදයේ වෘත්තීයවේදිකේ එකමුතුවේ සම සභාපතිවරයාත් වෙනවා. ඉතින් අපි ආයුබෝවන් කියලා එතුමාව පිළිගනිමු මේ පොල් ගැන කතා කරන්න. ආයුබෝවන්. ඇත්තටම මොකක්ද මේ පොල් වලට උනේ? කවුද මේ පොල් මිල වැඩි කළේ? ඔවුනුවන්, අපි හැමෝම දන්නවා ඕනම භාණ්ඩයක මිල තීරණය වන්නේ ඉල්ලුම අනුව. එතකොට හොඳ ඉල්ලුමක් තියෙන දෙයකට ඕන වෙලාවක මිලක් තියෙනවා. නමුත් අත් අපි පොල් ගැන කතා කරනවා නම් ඇත්ත වශයෙන්ම මොකද උනේ කියනවා නම් අපි මේ වෙලාවේ ඉන්නේ ඒ රටේ පරිභෝජනයට අවශ්‍ය කරන පොල් ටික සපය ගන්න බැරි අවස්ථාවක. ඒකට මම හිතන්නේ අපි ආණ්ඩුවට හරි පොල් නිෂ්පාදනය කරන නිෂ්පාදකයන්ට හරි ඉඩම් අයිතිකරුවන්ට හරි ඇඟිල්ල දික් කරොත් මම හිතන්නේ ඒක වැරදි. මොකද කියනවා නම් අපි ගොඩක් අය නොදන්න දෙයක් තමයි මේ පොල් ගෙඩියක් අපේ ගෙදර කුස්සියට එන්න ගහේ හටගන්න දවස් ඉඳලා මාස 44ක් එහෙම නැත්නම් අවුරුදු 4කට ආසන්න සංඛ්‍යාවක් යනවා මේ පොල් ගෙඩියක්. මේ පොල් අත්තක් ඇතුලේ හටගෙන පොල් මලක් ඒක ඔයාගේ හැට පේන පොල් මලක් පීදිලා ඊට පස්සේ ඒක ගෙඩියක් වෙලා ඒක කඩලා ඔබගේ අතටපත් වෙන්න මාස 44ක් වගේ කාලයක් යනවා. ඒක දීර්ඝ කාලයක්. අපි තේ වගාව ගත්තොත්, රබර් වගාව ගත්තොත්, අනික් සියලුම වගාවල මේ වාණිජමය වගාවල මේ තරම් කාලයක් යන්නේ නැහැ. අපි තේ වගාව ගත්තොත් අපි සතිපතා දළු කඩනවා තේ දැල්ල. එතකොට අපි දිනපතා කිරි කපනවා. එහෙම නැත්නම් දවසක් අර දවසක් කිරි කපනවා. නමුත් මේ පොල් අපි කඩන්නේ දවස් 45කට සැරයක්. නමුත් 45කට සැරයක් කඩන්නේ මාස 44ක් ගහේ තිබිච්ච ගෙඩියක්. ඉතින් අපිට මේකට අපි යනවනම් අවුරුදු 4කට ආපස්සේ වෙච්ච වැරද්දක් තමයි අද මේ පොල් ප්‍රශ්නෙට ප්‍රධාන වශයෙන්ම බලපාලා තියෙන්නේ. ඔව්. මොකක්ද ඒ වැරද්ද? මොකක් වෙන්න පුළුවන්ද? මෙහෙමයි, ප්‍රධාන වශයෙන් අපි දන්නවා ඕනම භෝගයකට පස, හිරුවෙලිය, ඒ වගේම වැදගත් සාධකයක් තමයි ජලය. ඔය තුන අපිට නිසියාකාරව කළමනාකරණය කළ ලබා දෙන්න පුළුවන් නම් ඕනෑම භෝගයක් ඕනෑම තැනක වවන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම අපි පුරුදු වෙලා ඉන්නේ පස කියන එක අපි පසට අපි බලපෑම් කරනවා. අපි උදාහරණයක් විදිහට කියමු, පසේ pH එකේ අඩු වැඩි කරගන්න අපි ඩොලමයිට් දාගන්නවා. එතකොට ඒ වගේම අපි සෙවන පාලනය මගින් අපි හිරුවෙලියත් පාලනය කරනවා. නමුත් ජලය අපි හැම තිස්සෙම අපි ජලය බලාපොරොත්තු වෙන්නේ වැස්සෙන්. අපි හැමෝම දන්නවා අපි ගෙදරක ළිඳක් කපාගත්තොත් ඒ ළිඳ කපාගන්නේ අපිට වතුර බොන්න. එතකොට ලොකු වත්තක් ගත්තොත් ගොඩක් අවස්ථාවක අපි බලාපොරොත්තු වෙන්නේ අපි ලංකාවේ පුරුදු වෙලා ඉන්නේ වහින කාලයල්ල පැල හිටවනවා. වැරදිලා හරි ඒක මිස් වුණොත් අර පැලේ මැරිලා යනවා. එතකොට අපි මේ ස්වභාව ධර්මය මත 100%ක්ම යපිලා මේ වගාවන් කරපු නිසා තමයි අපිට මේක වුණේ. 2016 ඔබතුමාට මතකනම් 2016 සැප්තැම්බර්, ඔක්තෝබර්, අගෝස්තු මාසවල දැඩි නියඟයක් ආවා. විශේෂයෙන්ම පුත්තලම, කුරුණෑගල වගේ පොල් විශාල වශයෙන් වවන ප්‍රදේශවල, වාණිජයේ පොල් වගාවන් තියෙන ප්‍රදේශවලට මේ බලපාපු බෑවිල්ල ඔරොත්තු දුන්නේ නැහැ. ඒක නිසා විශාල වශයෙන් පොල් ගස් මැරුණා. ඉතුරු වෙච්ච පොල් ගස් වල ඒ අවස්ථාවේ හටගත්ත මල් වල මේ වෙනකොට තියෙන්නේ පොල් ගෙඩියයි දෙකයි.
ඒ හොඳට බලා ගන්න පුළුවන් අපිට මේ ඉදිරි මාස දෙක තුන ඇතුළත කඩන්න තියෙන ඒ පොල් පොකුරක ඒකේ තියෙන්නේ ගෙඩියයි දෙකයි. ඉතින් හිතන්න පොල් ගස් 1000ක් තියෙන වත්තක ඒ වගේ පොල් පොකුරු 1000ක් කැපෙනකොට ඒ 1000 වෙනද ගෙඩි 6ක් කැපෙන තියෙනවා නම් 6000ක් කැටෙනවා පොල් ගෙඩි. දැන් මේ වෙනකොට 1යි 2යි නම් ගෙඩි 1000ක්. ඒ කියන්නේ අපිට 60%කටත් වඩා අපේ අස්වැන්න අඩු වෙලා. එතකොට මොකද වෙන්නේ? අස්වැන්න අඩු නිසා අපි හැමෝම බලනවා පොල් ගෙඩියක් ගන්න. අපි කඩේට ගිහිල්ලා පොල් ගෙඩිය හොඳට හොල්ලලා බලලා වතුර අඬනවා නම් අපි ඒක ගන්නවා. ඒ වගේම ප්‍රමාණය ගන්නවා. අපි මම හිතන්නේ රජයෙන් ගැසට් එකක් නිකුත් කරා පොල් ගෙඩිය. එතකොට ඔබතුමා ටේප් එකක් අරගෙන ගිහිල්ලා බැලුවේ නැති වුණාට ඔබතුමාට පොල් ගෙඩිය අතර ගත්තාම ඔබතුමාට තේරෙනවා මේක අඟල් 10ද 12ද 14ද 16ද. නමුත් ඒ කියන නිර්ණායකව යටතේවත් ගන්න තරම් පොල් ප්‍රමාණයක් අද රටේ නැහැ අපිට. ඒකට ප්‍රධානම හේතුව අපි අර අහස් දියෙන් නිතරම කෘෂිකර්මයේ බලාපොරොත්තු වෙන නිසා. එහෙම නැත්නම් වගාලිඳක් මාර්ගයෙන් අපිට පුළුවන්කම තිබ්බනම් ඒ අවස්ථාවේ පොල් වලට ජලය සපයන්න මේ පොල් හිඟය ඇති වෙන්නේ නැහැ. ඉතින් මම හිතන්නේ අපි ඉස්සරහට හරි වගාවක් කරනකොට ඉස්සෙල්ලාම අපි සැලසුම් කරන්න ඕනේ වාතය, ජලය, පස, හිරුවෙලිය මේ හැම දෙයක්ම අපි කළමනාකරණය කරන්න. ස්වභාව ධර්මෙන් අපිව කළමනාකරණය කරන්න දෙන්නේ නැතුව අපි ස්වභාව ධර්මයේ කළමනාකරණය කරන්න පුළුවන් වෙනවා. මොකද අපි හැමෝම දැන් ඉස්සර වගේ නෙමෙයි. අපි ගොඩාක් ඉන්නවා මං හිතන්නේ වයඹ සරසවිය රූන් සරස ඒ හැම එකම තියෙනවා කෘෂිකර්ම පාඨමාලා. ඉතින් ඒව හදාරපු විශාල තරුණ පිරිසක් ඉන්නවා. නමුත් ඔවුන් මේවට සම්බන්ධ වෙන ආඩුයි. මම හිතන්නේ මේ වැරද්ද නිවැරදි කරන්න නම් අපි නිෂ්පාදනය වැඩි කරන්න ඕනේ. නිෂ්පාදනය වැඩි කරන්න නම් අපි මේ ඉන්න සාම්ප්‍රදායික ක්‍රමයෙන් ඔබට ගිහිල්ලා අපි කාටවත් චෝදනා කරලා වැඩක් නැහැ. මෙයා නිසා පොල් මිල වැඩි වුණා, මෙයා නිසා පොල් මිල වැඩි වුණා කියලා. මම හිතන්නේ අපි හොඳම දේ තමයි අපි නිෂ්පාදනය වැඩි කරන්න නම් අපේ තියෙන දැනුම භාවිතයෙන් අපේ තියෙන ඉඩම්වල පසේ ගුණාත්මක භාවය, ජලය ලබා දීම, සෙවන පාලනය කිරීම ඒ සියල්ලම අපි අපි අතර ගන්න ඕනේ. එහෙම වුණොත් මං හිතන්නේ අපිට නැවතත් ඔය රුපියල් 50කින් පොල් ගෙඩියක් අරන් කිරිබත් කන්න පුළුවන් වෙයි. දැන් අපිට පැහැදිලි ඇත්තටම වෙලා තියෙන්නේ 2016 ඒ කාලයේදී ඇතිවෙච්ච මේ නියම් තත්ත්වය මත පොල් නිෂ්පාදනයේ අඩුවීම. එහෙම නැත්නම් එක ගහක පොල් ගෙඩි 6ක් 7ක් කඩපු පොල් ගහකින් පොල් ගෙඩියක් දෙකක් කැඩීමේ ප්‍රතිඵල තමයි අද අපි මේ භුක්ති විඳින්න කියන කාරණේ. ඉතින් අපිට මේක ප්‍රායෝගිකව මේ පොල් ගහකින් බලන්න පුළුවන් නේද? ඔවුනුවන්. මං හිතන්නේ ඒකට හොඳම උදාහරණය තමයි මේ අපි නැවතිලා ඉන්න පොල් ගහ. හොඳට බලන්න මේ පොල් කිනිත්ත. මේ පොල් කිනිත්තේ බලන්න ගෙඩි කීයද තියෙන කියලා. ගෙඩි දෙකයි. ඒතර මේක තමයි අපි ඊළඟ මාර්තු මාසේ වගේ කඩන්න බලාපොරොත්තු වෙන මේ පොල්. එතකොට හිතන්න දැන් මේ ගෙඩි දෙකක් බවට පත් වුණ හේතුව, ප්‍රධාන හේතුව තමයි අපි අර කියපු දැනට අවුරුදු 4කට කලින් මේ බලපාපු ඉඩෝරය. නමුත් අපි ගත්තොතින් අර එහා පැත්තේ තියෙන පොල් බලන්න මේකේ මේ කිනිත්තේ ගෙඩි 8ක් විතර තියෙනවා. ඒ කියන්නේ අපිට මැයි මාසේ විතර වෙනකොට බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් අපිට පොල් නැවත වරක් අපේ පොල් මිල පහළ බහිනු, පොල් නිෂ්පාදනය එනවා කියලා. ප්‍රධානම හේතුව හොඳට බැලුවොත් දැන් මේ මාස ගාන අතරතුර වෙනස බැලුවොත් අර ඉඩෝරෙට අහු වුණා, ඊට පස්සේ වර්ෂාපතනයක් ඇති වුණා, අන්න එතනදී එළියට ආපු මල්වල විශාල වශයෙන් දැන් ගෙඩි තියෙනවා. දැන් මේකේ තියෙන ගෙඩි දෙකයි. ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙන්න ඕනේ ඊළඟ මාර්තු අප්‍රේල් විතර වෙනකන් මේ පොල් මිල මේ විදිහටම පවතීවි, පොල් නිෂ්පාදනය අඩුවෙන් තියේවි. නමුත් අපිට මැයි මාසේ විතර වෙනකොට අපිට හිතා ගන්න පුළුවන් මේ පොල් නිෂ්පාදනය රටේ වැඩි වෙයි. අනිවාර්යෙන් නිෂ්පාදනය වැඩි වෙච්ච ගමන් මේ කියන පොල් මිල පහළ බහින්න පුළුවන්. අනිත් එක තමයි තව මීට අමතරින් කාරණයක් එකතු කරනවා නම් දැන් විශාල වශයෙන් ලංකාවේ පොල් වලට ජාත්‍යන්තර වෙළඳ පොලේ පොල් ආශ්‍රිත නිෂ්පාදන වලට හොඳ මිලක් තිබ්බා. දැන් මම හිතන්නේ ලෝක ආර්ථිකයේ කඩාවැටීමත් සමග ඒගොල්ලෝ හුරු වෙලා තියෙනවා ඒ ද්‍රව්‍යවල අඩු වටිනාකමකින් යුත් නිෂ්පාදන වලට යන්නේ. නා උදාහරණයක් විදියට කියනවා නම් දැන් අපේ තියෙනවා නැවුම් පොල් තෙල් වර්ජින් කොකොනට් ඔයිල් කියන එක. ඒක ලෝකේ විතා ජනප්‍රිය ආහාර වලට යොදා ගන්න නිෂ්පාදනයක්. ඒතර ලංකාවේ නැවුම් පොල් තෙල් වලට තිබ්බ මිල ඒ ඉල්ලුම ක්‍රමක්‍රමයෙන් වියට්නාමය වගේ රටවල් වලට දැන් යනවා. හේතුව ඒගොල්ලන්ගේ නිෂ්පාදන පිරිවැය අපේ නිෂ්පාදන පිරිවැයට වඩා 50%කටත් වඩා අඩුයි. ඒගොල්ලන්ට ඒ නිෂ්පාදනයම දෙන්න පුළුවන් අපේ මිලට වඩා 50%ක් අඩුවෙන්. මේ අවස්ථාවේදී අපි ලෝක ආර්ථිකය හමුවේ අපිට ඇති වෙලා තියෙන ගැටලුව අපේ නිෂ්පාදන පිරිවැය වැඩි. ඒ ප්‍රයිම් සිලෝන් ටී, එහෙම නැත්නම් සිලෝන් කොකොනට්,
සිලෝන් රබ සිලෝන් සිනමන් ඒවට හම්බ වෙච්ච ඒ සුපිරි මිල තවදුරටත් මම හිතන්නේ නැහැ අපිට රඳවා ගන්න පුළුවන් වෙයි කියලා ලෝක ආර්ථිකය පවතින තත්ත්වයක් එක්ක. ඉතින් ඒවා ඒ නිෂ්පාදන වලට වෙනත් ආදේශක වෙනත් රටවල් වලින් ඊට වඩා අඩු මුදලකට එයි. තේ වලට ආදේශක කෙන්‍යාවෙන් එනවා. දැනටත් අපේ අපිට අමාරුයි ඒගොල්ලොත් එක්ක තරඟ කරන්න ඒගොල්ලෝ නිෂ්පාදන පිරිවැත් එක්ක. නමුත් අපි දැනටත් ඉතින් ලෝකේ ජනප්‍රියම පානයක් විදිහට ලෝකේ පිළිගත් සිලෝන් ටී සිලෝන් සිනමන් සිනමන් කියන ප්‍රභේදය ඒ කියන්නේ අපිට විශාල සම්පතක් වෙනත් රටවල නිෂ්පාදනය වෙන්නේ කැසියා කියන එක. නමුත් ඒවායේ තියෙන පිළිකාකාරක සෛල ප්‍රමාණය වැඩි නිසා මිනිස්සු ඒක භාවිතය කරන්න අඩුයි. ඉතින් අපි 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 පුරුදු වෙන්න ඕනේ නිෂ්පාදන පිරිවැය අඩු කරගන්න. ඒකට ප්‍රධානම දේ තමයි මේ ලැබෙන පළදා වැඩි කිරීම. පළදා වැඩි කිරීම සඳහා මම කිව්වා වගේ අර සාධක අපි පාරිසරික සාධක වලට අපි බලපෑම් කරන්න පුළුවන් තත්ත්වයකට එන්න ඕනේ. අපි හස්දියෙන් වගාව කරනවා වෙනුවට අපි හැමතිස්සෙම පුළුවන් තරම් අපි වතුර ගබඩා කරගන්න ඒ ගොඩ වෙලා ගියපු වැවුම අමුණු ටික සුද්ධ කරගන්න ඕනේ. එහෙම නැත්නම් වගාලිඳක් කරගන්න ඕනේ. එහෙම නැත්නම් අපිට පුළුවන් ඩීප් වෙල් කියලා අපි මේ ස්ථාපනය කරනවා ඒ වගේ දෙයක් කරන්න. ඉතින් හැමතිස්සෙම වගාවක් ආරම්භ කරන්න කලින් අපි බලන්න ඕනේ අපිට පුළුවන් ද මේකට අවශ්‍ය කරන සාධක දෙන්න. අපේ නිවසේ ඉන්න ළමයට ආදේශ කරොත් වගාවක් ඒ ළමයට හරියට කන්න දුන්නොත් නිසි වයසේදී නිසි පෝෂණය ලැබුණොත් තමයි හොඳ ළමයෙක් බිහි වෙන්නේ. අන්න ඒ වගේ ඒ නිසි අවස්ථාවේදී ලබා දිය යුතු සියලුම දේවල් අපිට ලබා දෙන්න පුළුවන් නම් පමණයි අපි මහා පරිමාණ වගාවකට යන්න ඕනේ. එහෙම නැත්නම් අපි අපේ මුදලත් නාස්ති කරගෙන අපේ කාලයත් නාස්ති කරගෙන අපේ ශ්‍රමයත් නාස්ති කරගෙන අපි අර කඩා වැටිච්ච හදවතකින් අපි හිතනවා මේ අපි මොකටද අපි මේ වගා කරේ කියලා. අන්න ඒ නිසා තමයි මම හිතන්නේ ලංකාවේ කෘෂිකාර්මික ගෝවි මහතා ගොඩාක් වෙලාවට අතෘප්තිමත් වෙන්නේ එයා හැමතිස්සෙම පාරිසරික සාධක මතම යැපෙන නිසා. මම හිතන්නේ අපි දැන්වත් ඒ ක්‍රමය නවත්තලා අපි යා යුතුයි කෘෂි ආර්ථිකයකට යන්න නම් අපි ඉස්සෙල්ලා අපේ මේ මූලික අඩිතාලම දාගන්න ඕනේ. අපි හරියට වතුර ටික සපය ගන්න ඕනේ. අපි පස හරියට හදා ගන්න ඕනේ. ඒවට ක්‍රම තියෙනවා. ඒ ක්‍රම දන්න අය ඉන්නවා රටේ. අපි ඒවෙන් ප්‍රයෝජන ගන්න ඕනේ. මම හිතන්නේ අපි අද ඉදාම වැදගත් දෙයකට අපි මුල පුරන්නේ වගා සංග්‍රාමයක් ආරම්භ කරාට වැඩක් නැහැ. අක්කර 10 ගාණක් තිබුණට වැඩක් නැහැ. කැලේ ගස් 10 ගාණක් පෙරලා බිමට පෙරලා බඩ ඉරිඟු අක්කර යායක් අක්කර 2000ක් වැවුවට වැඩක් නැහැ. අවසානයේ අපිට කියන්න වෙනවා නම් මේක විකුණ ගන්න විදියක් නැහැ. එක්ක සේනාදලඹු හානියක් ආවා කියලා ඒ වගේ අපි අතෘප්තිමත් වෙනවා නම් අපි වගාවකට යන්න නරකයි. මම හිතන්නේ අපි තෘප්තිමත් වෙන්න නම් ඉස්සෙල්ලා අඩිතාලම දාගන්න ඕනේ ඕනෑම වගාවක් ඕනෑම අවස්ථාවක ඕනම පාරිසරික සාධකයකට මුහුණ දෙන්න පුළුවන් වෙන්න ඕනේ අපිට. ඊට පස්සේ ඊළඟ දේ තමයි පසු අස්වනු පසු හානිය නවත්ත ගන්න ඕනේ. අපි ගොඩාක් වෙලාවට අපි දැකලා තියෙනවා තක්කාලි ලොරි ගණන් ගිහිල්ලා හලනවා තැලිලා කුණු වෙලා පොඩි වෙලා. ඒ නිසා අපේ රටේ දලු තේ දැල්ල තලලා පොඩි කරලා වතුර ගහලා ඒක උඩ නැගලා බර දාලා එහෙම තමයි කර්මාන්තශාලාවට යන්නේ රෑ 10ට 11ට යන්නේ. හවස 4 වෙනකොට මේ ගොවියගේ ගොවි මහත්තයාගේ දලු මඩුවෙන් ගන්න දලු ගෝණියන්නේ රෑ 11ට. ඉතින් මේවා තමයි අපි නවත්වන්න ඕන දේවල් මේ රටේ. මේ ඒ දේවල් නැවැත්වුවොත් මම හිතන්නේ අපිට කෘෂිකර්මයෙන් ඉහළ යන්න පුළුවන්. මොකද මේ ලංකාව කියන්නේ ලෝකේ හොඳම පස තියෙන්නේ. ලෝකේ විවිධ ස්ථානවලින් එකම භෝගයෙන් විවිධ රස දෙන්න පුළුවන් පසක් තියෙන රටක් තමයි ලංකාව කියන්නේ. ඊශ්‍රායල කියන්නේ බොන්නවත් වතුර නැති රටක්. ඊශ්‍රායලයට පුළුවන් නම් ලෝකෙටම ඕන තක්කාලි ටික දෙන්න. අපිට බැරි නෑනේ මෙච්චර මේ වතුර අර මේ හැමදේම තියෙන සාධක තියෙන රටකින් මේක කරන්න බැරි ගමක් නෑ. ඉතින් මං හිතන්නේ අපි ඒකට සූදානම් විය යුතුයි. රජයටත් මම ඉල්ලා සිටින රජයනුත් වගා සංග්‍රාමයක් ආරම්භ කරන්න කියලා හැම ගෙදරකටම ඇට පැකට් එක ගන්න දෙන එක නෙමෙයි ඉස්සෙල්ලා බලන්නේ ඒක කරන්න පුළුවන් කාටද කියලා. ඒක කරන්න අවශ්‍ය සාධක තියෙන තැනට වැඩිපුර සැලකිල්ල දැක්කොත් මං හිතන්නේ අපේ රටේ ඕනෑම නිෂ්පාදනයක් කෘෂිකාර්මික නිෂ්පාදන සියල්ලම ඊළඟ නංගව ගන්න පුළුවන්. අපි දැන් දන්නවා ඇත්තටම මේ පොල් වලට මොකද්ද උනේ කියලා. ඇයි මේ පොල් මිල වැඩි උනේ? ඇයි අද වෙන විට අපිට පොල් ගෙඩියක් හොයාගන්න අමාරු? ඒ වගේම කවදා වෙනකොට මේ පොල් මිල නැවත සාමාන්‍ය තත්ත්වයට පත් වෙයිද කියන කාරණේ අපි දන්නවා. ඒ වගේම අපි දන්නවා ඉදිරියේදී මේ වගේ පොල් හිඟයක් ඇති නොවෙන්න නම් අපි මොකක්ද කරන්න ඕනේ කියන එක. ඉතින් සමාජ මාධ්‍ය සංසදයේ විදිහට මේ වසරේදී අපිත් අලුත් පීවරක් ඉස්සරහට තියලා තියෙනවා. ඒ තමයි අපි බලාපොරොත්තු වෙනවා මේ වසරේදී වගා සංග්‍රාමයට සමාජ මාධ්‍ය සංසදයේ හැටියට උපරිම දායකත්වය ලබා දෙන්න. ඒ වගේම
මම ස්තුතිවන්ත වෙනවා අපගේ සම්පත් ගමගේ මහත්මයාට එතුමාගේ විශේෂඥ දැනුම අපත් සමග ඔබත් සමග බෙදා ගැනීම පිළිබඳව බොහොම ස්තුතිවන්ත මහත්මයා ඇත්ත වශයෙන්ම ඔබතුමන්ලා සමාජ මාධ්‍ය සංසදයේ විසින් මේ සිදු කරන සේවයට මම ස්තුතිවන්ත වෙනවා ඒ වගේම මට මේ අවස්ථාව ලබා දීලා මේ ඇතිවෙච්ච මේ පොල්වල ගැටලු වගේම තවත් වගාවල ඇතිවන ගැටලු ශ්‍රාසියකට මම හිතන්නේ අපිට දෙන්න පුළුවන් විසඳුම් අපි ගාව තියෙනවා ඉතින් ඒක නිසා මම හිතන්නේ මහ ජනතාවගෙනුත් මම ඉල්ලීමක් කරනවා සමාජ මාධ්‍ය සංසදයේ මේ වගා සංග්‍රාමයේ හරහා ඔබ දැනුමක් ඇති කරගන්න අප සමග එකතු වෙන්න කියලා මම කියන්න කැමති මේ වෙලාවේ නිවසේදී අපට බහැරලන අපද්‍රව්‍ය වලින් පොල් වගාවේ පළදාව 40% 45% අතර ප්‍රමාණයක් වැඩි කරගන්න පුළුවන් ස්වභාවික කාබනික පොහොරක් නිෂ්පාදනය කරන්න මේ වෙලාව මේ වෙනකොට මම හොයාගෙන තියෙනවා. ඉතින් ඒ සඳහා මට ශ්‍රී ලංකා වයඹ සරසවිය සරහා ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ කාබනික පරිශ්‍රණ මධ්‍යස්ථානයේ සහතිකේ පව මේ වෙනකොට හිමි වෙලා තියෙනවා. ඉතින් මම කැමැති ඒ දැනුම බෙදා ගන්න. මම කැමැති ඔබතුමාගේ ගෙදර තියෙන පොල් ගහිනුත් දැන් කඩන්න ගෙඩි 20 එක වරකට ගෙඩි 30ක් 40ක් කඩා ගන්න පුළුවන් විදියට ඒක කරන්න ඔබතුමා විසින්ම පරිභෝජනය කළා ඔබතුමා එදිනෙදා නගර සභාවේ කුණු කරත්තයට බාර දෙන කුණු ටිකෙන් එහෙම නැත්නම් කුණු වලට දාන කුණු ටිකෙන් ඒ ටික ඒ විදියට නැතුව පොල් ගහට බැහැර කරන්නේ කොහොමද පොල් ගහට ඒක ප්‍රයෝජනවත් වෙන විදියට හදන්නේ කොහොමද කියලා දෙන්න ඉතින් මම හිතන්නේ අපි හැමෝම එකතු වුණොත් මේ රට රජයේ බලාපොරොත්තු වන සෞභාග්‍ය දැක්මට වගා සංග්‍රාමය තුළින් සෞභාග්‍ය දැක්මට යන්න පුළුවන් වෙයි ඉතා ඉක්මනින්ම බොහොම ස්තුතියි නැවත වරක්